Sinhala Geek Show එකට හැමදාම Chanux Bro YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ දවස්වල හැමෝම හොයනවා laptops. ඉතින් ඒ නිසා මටත් smartphones සහ අනිත් gadgets වලට වඩා laptops ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔන්න තවත් all rounder කෙනෙක් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට young generation එකම target කරලා Asus ලා නිර්මාණය කරපු Asus VivoBook S series එකේ laptops කීපයක් තමයි අද අරන් ඇවිල්ලා තින්නේ. ඇත්තටම මම ගාව තියෙන්නේ එකයි. නමුත් මේකේ තියෙන laptop series එක ගැනම අද අපි කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පළවෙනි දේ තමයි අපි ඔයා මේක මිලදී ගන්නකොට ඔයාලට මෙන්න මේ වගේ box එකක් තමයි හම්බ වෙන්නේ. මේක ඇතුලේ ඔයාලට මේ laptop එක, ඒ වගේම මේක fast charge කරන්න පුළුවන් charging adapter එක සහ paperworks වගේ දේවල් තමයි අන්තර්ගත වෙන්නේ. ඉතින් අතරම ඔයාලට පේනවා ඇති මේ මංගාව තියෙන එක laptop එකක් වුණාට ඔයාලට මේක මිලදී ගන්නකොට models 3ක් තියෙනවා. ඒවට කියන්නේ Asus VivoBook S13 එක, Asus VivoBook S14 එක සහ Asus VivoBook S15 එක කියලා. මේකේ අතරම ගොඩක් වෙලාවට screen size එකෙන් සහ laptop එකේ ප්‍රමාණයෙන් තමයි වෙනස් වෙන්නේ. එතකොට ඔයාලට ගැළපෙන ප්‍රමාණය අනුව තමයි මේ model number වගේ දේවල් මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ මේක අර young generation එකට young audience එකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මට පේනවා ඇති මේගොල්ලෝ look and feel එක ගැන, durability එක ගැන, ඒ වගේම feel එක ගැන ගොඩක් මේගොල්ලෝ හිතලා මතලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේක colors 4කින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මට පේනවා ඇති ලස්සන matte back එකක් තියෙනවා. ඒ වගේම මෙතන Asus VivoBook කියලා මේගොල්ලෝ ගහලා තියෙනවා. ඒ වගේම මට මේක අතට ගත්තම පේනවා ඇති ගොඩක් ඝනකමින් අඩුයි. ඒ වගේම දැන් අර ප්‍රමාණයෙන් පොඩි S13 වගේ එකක් ගත්තොත් ප්‍රමාණයත් ගොඩක් පොඩි නිසා ඔයාලට ගොඩක් portable විදිහට ඕනම තැනක අරගෙන යන්න පුළුවන්. නමුත් සමහර අය කැමති ටිකක් ලොකු screen එකක් පාවිච්චි කරන්න. එතකොට ඔයාලට පුළුවන් S14, S15 වගේ ටිකක් ලොකු laptop එකකට යන්න. ඉතින් දැන් ඔයා බලනවා ඇති screen sizes කොහොමද කියලා. ඔයාලට අඟල් 13.3 විදිහටත්, අඟල් 14 විදිහටත්, අඟල් 15.6 විදිහටත් තමයි මේකේ screen sizes බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇලුමිනියම් ඇලෝයි කියන මැටීරියල් එක පාවිච්චි කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඕක තමයි අපිට මේකේ ෆස්ට් ලුක් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ගොඩක් කැමති වුණා මේක දැක්ක ගමන් හැම අතින්ම ඩියුරබල් විදිහට හදලා තියෙනවා. මම ඊට කලින් මගේ Asus laptops ඔයාලත් එක්ක කතා කරනකොටත් මම මේකේ ඩියුරබිලිටි Asus ලගේ තියෙන ඩියුරබිලිටි එක සහ ප්‍රොඩක්ට් වල ක්වොලිටි එක ගැන එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ වගේ පුංචි කොටසක් තියෙනවා මේ බේස් එකට, බොඩි එකට මේක ඩිස්ප්ලේ එක ෆික්ස් වෙලා තියෙන. ඊට පස්සේ අපි බලමු ports ටික. දැන් වම් පැත්තේ මේ තියෙන charging port එක. ඊට පස්සේ HDMI out එකක් තියෙනවා. ඔයාලට තවත් monitor එකකට මේක plug කරගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ USB එකක්, standard එකක්. ඒ වගේම Thunderbolt 4 port එකක් මේකේ තියෙනවා. data transfer කරන්නත් පුළුවන්, display එක out එකක් ගන්න පුළුවන්. ගොඩක් දේවල් මේක හරහා කරන්න පුළුවන්. ඒ වගේම combo mic එක සහ earphone එක දෙකම plug කරන්න පුළුවන් එක port එකක් තමයි මේකට තියෙන්නේ. දකුණු පැත්තේ තියෙන්නේ standard USB දෙකක්, micro SD card port එකක් සහ මේ LED indicators දෙක. ඉතින් ඔච්චරයි. හරිම සිම්පල් විදිහට තමයි මේ පුංචි බේස් එක මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. ඔන්න දැන් මම එනවා මේකේ තියෙන මේ ලස්සන කීබෝඩ් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් පළවෙනි එක තමයි ගොඩක් වෙලා මේකේ අපි කීබෝඩ් එකේ දේවල් ටයිප් කරනවා නම් මේක අතට ගොඩක් කම්ෆර්ටබල් වෙන්න ඕනේ. එතකොට මේක මේ ප්‍රෙස් කරනකොට මේකෙන් එන ෆීල් එක අපිට අනිවාර්යෙන් දැනෙන්න ඕනේ සහ ඒක ගොඩක් කම්ෆර්ටබල් වෙන්න ඕනේ. ඉතින් කීබෝඩ් එකේ මට කම්ප්ලেইন කරන්න දෙයක් නැහැ. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඔයා අඳුරු වෙලාවට වැඩ කරනකොට ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් මේකේ මේ තියෙන backlit එක. ඉතින් ඒකෙන් අපිට ගොඩක් ලොකු වාසියක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා Asus ලා මේකට මේ shortcut keys වගේ දේවල් යොදලා තියෙනවා. ඊළඟට තමයි මෙතන high quality touch pad එකක් මේගොල්ලෝ යොදලා තියෙනවා. touch pad එකට උඩින් ඔයාලට පේනවා ඇති මේ පුංචි කොටුවක් වගේ එකක් තියෙනවා. ඇත්තම මේකේ තියෙන විශේෂත්වය තමයි මේක fingerprint scan එකක්. ඔයාගේ password එක සම්පූර්ණයෙන්ම ඔයාට අමතක කරලා දාන්න පුළුවන් හැම වෙලාවෙම. ඔයා screen එක on කරලා මෙතනට මේ විදිහට ඇඟිල්ල තිබ්බ ගමන් ඔයාගේ computer එක unlock වෙනවා. ඉතින් ඕක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒ වගේම දැන් මේකේ යට බලනකොට ඔයාලට පේනවා ඇති විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේකේ ස්ටීරියෝ ස්පීකර් සිස්ටම් එකක්. අනිත් ප්‍රධානම දේ තමයි මෙතන ගහලා තියෙනවා sound by Harman Kardon කියලා. ඉතින් Harman Kardon කියන්නේ sound experts ලා. ඉතින් Asus ලා වෙනමම මේකේ sound design කරන්න, sounds වල quality එක අවශ්‍ය විදිහට tune කරන්න separate company එකක් hire කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලත් එක්ක collaborate වෙලා high quality sounds experience එකක් දෙන්න විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට ලැබෙන දේ තමයි
entertainment purpose වලට මේක පාවිච්චි කරනකොට movie එකක් බලනකොට game එකක් play කරනකොට ඒ වගේම සින්දුවක් අහනකොට හොඳ stereo high quality sound experience එකක් ගන්න පුළුවන් එක. මේ දවස්වල laptop එකක් ගන්නකොට අපි අනිවාර්යෙන් බලන දෙයක් තමයි මේකට microphone එකක් තියෙනවද සහ webcam එකක් තියෙනවද කියන එක. මොකද ගොඩක් වෙලාවට අපිට online classes වලට සහභාගි වෙන්න වෙලා තියෙනවා. එහෙම නැත්නම් online meetings වලට සහභාගි වෙන්න වෙලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලට පේනවා ඇති මේකේ high quality camera එකක් තියෙනවා වගේම microphones keep එක array එකක් තියෙනවා. එතකොට ඔයා කතා කරන දේවල් noise අඩු කරලා high quality එකෙන් එහා පැත්තට ඇහෙන විදිහට ගොඩක් වෙලාවට meetings වලට online learning කරනකොට මේකේ built-in microphone එක සහ speaker එක ඔයාට පැහැදිලිවම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මුළු laptop එකම නිර්මාණය වෙලා තියෙන්නේ. Overall screen එක ගැන කතා කරනකොට ඔයාට version 3 න් sizes 3ක් ගන්න පුළුවන් වගේම අසන වශයෙන් 188ක විතර screen to body ratio එකක් තියෙනවා. ඒ වගේම full HD resolution එකක් එක 1920යි 1080 විදිහට තියෙන IPS panel එකක් තමයි මේකේ තියෙන්නේ. අනිත් එක 16:9 aspect ratio එකක් එක බලා ගන්න පුළුවන්. මට පේනවා ඇති මේකේ රූප බලනකොට මේකේ social media browse කරනකොට මේකේ දේවල් ලියනකොට කියවනකොට ගොඩක් sharp ඒ වගේම ලස්සන color accuracy එකක් එක්ක අපිට ඇහැට හානි නොවන විදිහට බලා ගන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් දේ තමයි ගොඩක් වෙලාවට ලැප්ටොප් එකක් මේ විදිහට බලනකොට viewing angle එක ගොඩක් වෙලාවට මෙන්න මේ විදිහට වෙනස් වුණත් ඒ වගේම screen එක මෙහෙම මෙහෙම කරනකොට angle එක වෙනස් වුණත් අපිට මේකේ තියෙන color නිවැරදිව පේන්න ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒක අංශක 178ක විතර angle එකක් තියෙන විදිහට තමයි මේගොල්ලෝ පැහැදිලිවම නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් විශේෂත්වය තමයි TUV rainland කියන IKEA certification එක මේකේ තියෙනවා. ඉතින් එතකොට harmful effects තියෙනවා නම් ඒ දේවල් reduce කරන්න, ඒ දේවල් අඩු කරන්න, ඒ වගේම blue light එකෙන් අපිට මොනව හරි හානියක් වෙනවා නම් ඒ දේවල් අඩු කරන්න, ඊට පස්සේ මේකේ තියෙන display blink වෙන ගතියෙන් අපේ ඇහැට හානියක් වෙනවා නම් එහෙම නැත්නම් අපේ ඇහැට අපහසුාවක් දැක්වෙනවා නම් මේ හැම දෙයක්ම අඩු කරලා සමහර විට ඒ දේවල් නැතිම කරලා දාන්න පුළුවන් විදිහට මේ දේවල් optimize කරලා ඒක අපිට සුදුසු විදිහට පාවිච්චි කරන්න සුදුසුයි කියන සර්ටිෆිකේෂන් එකත් එක්ක තමයි අපිට ASUS VivoBook S series එකේ මේ ලැප්ටොප් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් දෙකක් දෙය තමයි ලැප්ටොප් එකක් මිලදී ගන්නකොට මේ වෙනකොට අපි කැමති මේකෙන් හැම දෙයක්ම කරන්න පුළුවන් වෙනවනම්. මොකද මේ ලැප්ටොප් series එක ආරම්භ වෙන්නේ රුපියල් 155,000 විතර උඩට. ඉතින් ඔයා මේක performance අනුව screen size එක අනුව prices පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔයාලට පුළුවන් ශ්‍රී ලංකාවේ මේවා මිලදී ගන්න පුළුවන් තැන් වලින් පොඩ්ඩක් අහලා බලන්න. ඉතින් එතකොට ඔයා යොදවන මුදලට ඔයාට මේකේ film එකක් බලන්න, හොඳ sounds quality එකක්, screen එක හොඳ වෙන්න, පොඩක් game එකක් එහෙම play කරගන්න පුළුවන්, හැම දෙයක්ම කරගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඇත්තටම මේ හැම දෙයක්ම කරන්න පුළුවන් විදිහට තමයි මේ notebook එක නිර්මාණය කරලා තියෙන්නේ. Performance ගැන කතා කරනකොට Intel 11th gen Core i7 process එකක් සහ Core i5 process එකක් ඔයාලට අවශ්‍ය විදිහට select කරගන්න පුළුවන් හැකියාව මේකෙදි තියෙනවා. අනිත් එක තමයි 16GB දක්වා DDR4 RAM එකක් තියෙන විදිහට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම Intel graphic විතරක් නෙමෙයි NVIDIA MX350 කියන graphic card එකත් එක්ක තමයි මේක එන්නේ. ඉතින් එතකොට අපිට හම්බෙන වාසිය මොකද්ද? එතකොට අපිට multitasking වලදී ඒ වගේම game එකක් play කරනකොට issue එකක් නැතුව ඔය high graphic consume කරන දේවලුත් අපිට මේකේ කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඒ වගේම 256GB, 512GB සහ 1TB විදිහට PCIe 3.0 M.2 SSD එකක් එක තමයි මේකේ ඉන්නේ. ඒකත් ඔයාලට අවශ්‍ය විදිහට මිලදී ගන්න පුළුවන්. Performance, build quality එක, screen එකෙන් පස්සේ battery life එක. ඉතින් ලංගල බැලුවොත් මේකට තියෙන්නේ 50 watt hour lithium polymer battery එකක්. ඒ වගේම ආසන්න වශයෙන් පැය 9ක් විතර ඔයාලට මේක එක දිගට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා ASUS ලාගේ My ASUS කියන software එක පාවිච්චි කරලා ඔයාලට මේකේ battery එක optimize කරගන්න, battery එකේ health එක වගේ දේවල් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ fast charging support කරන නිසා එකේ ඉඳන් 60ට මේක charge කරගන්න යන්නේ පැයකටත් අඩු කාලයක්. ඒ කියන්නේ විනාඩි 50ක විතර කාලයක්. ඉතින් මම මේක කැමති අනිත් දේ තමයි ඔයා මේකේ පහල බැලුවොත් මේගොල්ලෝ මේකේ thermal management ගැන පොඩ්ඩක් වැඩිපුර හිතලා තියෙනවා. ඇත්තටම අලුතින් අප්ඩේට් කරපු මිලිමීටර් 8ක heat pipe එකක්, අලුත්ම ice blade කියන නමින් හඳුන්වන cooling fan එකකුත් එක්ක තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට heating issues වට එන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා performance වැඩි වෙනකොට heat එක වැඩි වෙනවා. Heat එක වැඩි වෙනකොට ආයි performance අඩු වෙනවා. ඉතින් performance ඒ විදිහටම තියාගන්න ඕනේ නම් heat වෙන තරමටම මේක ඉක්මනට cool කරලා heat එක අඩු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා ASUS ලා මේක ගොඩක් හොඳට මේ notebook එකට කරලා තියෙනවා. ඉතින් මම කලින් my ASUS ගැන ඔයාලට කිව්වා ඔයාලට පුළුවන් මේකේ my ASUS කියන software එක open කරගන්න. ඊට පස්සේ මේකේ CPU performance කොහමද, මේ දේවල් balance කරන්නේ කොහමද, energy saving කරන්නේ කොහමද, මේක නිශ්ශබ්ද ඔයා අහන්නේ කොහමද, ඒ වගේම cool කරන්නේ කොහමද, air flow එක යන්නේ කොහමද, මේ හැම දෙයක්ම ඔයාලට මේකේ තියෙන software එක පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඇත්තටම මේ වෙනකොට ඔයාගේ office එකේ වැඩ, ඔයාගේ campus එකේ වැඩ, ඉස්කෝලේ අධ්‍යාපන කටයුතු, ඒ වගේම ටිකක් games play කරන්න මේ හැම දෙයකටම එක laptop එකක්
ටිකක් බලාපොරොත්තු වෙනවා නම් අනිත් එක තමයි ටිකක් මිලක් ඔයාට දරා ගන්න පුළුවන් ලෙවල් එකකට තියෙනවා නම් මම හිතන්නේ Asus VivoBook S series එකේ තියෙන S13, S14 සහ S15 වට හොඳ ඔප්ෂන් එකක් වෙයි. ඔන්න ඕකට තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අවසාන වශයෙන් මම කියන දේවල් විතරක් නෙමෙයි මම කැමති ඔයා මොකද්ද මේක ගැන හිතන්නේ කියලා දැනගන්න. ඔයා මේ වෙනකොටත් Asus S series එකේ මේ notebooks පාවිච්චි කරනවද? ඒ වගේම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවද? ඔගේ අදහස් මොනවද? පල්ලිය comment section එකෙන් දාන්න. ඉතින් අනිවාර්යෙන් Chanux Bro subscribe කරන්න, Instagram එකේ follow කරන්න. මේ වගේ තවත් සිංහල geek show එකකින් අපි අනිවාර්යෙන් හම්බ වෙනවා.